හතර වටේම පත්තර තප්පරයට 100ට. 100ට පත්තරේ with හසා. Good morning හසා. Good morning ආශ්චර්යා. මේ අලුත් අවුරුදු නිවාඩුව නේද මේ දවස්වල? වාහන තදබද මිනිස්සු කොළඹින් එළියට යන්න පොර කනවනේ. ඒ අතරේ අපි බලමු පත්තර ටික මොකද වෙලා තියෙන්නේ කියලා. අරුණ පත්තරේ හෙඩ්ලයින් එක අද 2023 ජනවාරි සිට මේ දක්වා ත්‍රිවිධ හමුදාවේ 8146ක් පලා ගිහින්. ත්‍රිවිධ හමුදාව කිව්වහම එතකොට පාබල හමුදාව, ගුවන් හමුදාව සහ නාවික හමුදාව කියන තුනේම 8146ක් පලා ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ පහුගිය අවුරුදු එකමාරක් කියලා කියමුකෝ අපි. අවුරුද්දයි මාස 3යි අතරම නේද? අවුරුද්දයි මාස 3යි. නිලධාරීන් 197කුත් ඒ අතර ඉන්නවලු මේ පලා ගිය පිරිස අතර. හරි. තව ටිකක් විස්තර තියෙනවා. පසුගිය මාර්තු මාසයේදී පමණක් ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 9 දෙනෙක් සමග 442ක් ත්‍රිවිධ හමුදාව අත්තරලා ගිහිල්ලා තියෙනවායි කියලා කියනවා. දැන් මේකේ වැඩේ තියෙන්නේ මේ ත්‍රිවිධ හමුදාව කියලා කියන්නේ රජයේ ස්ථිර සේවයක්නේ. ඒක කර ඉන්න අය තමයි මේ ඒ රස්සාව දාලා යන්නේ. සමහරු වෙන රටවල් වලට ගිහිල්ලා ඇති. සමහරු වෙනත් ප්‍රශ්න හින්දා අයින් වෙලා ඇති. තියෙන අවුල තමයි අපි මේ කාරණාව ගැන කීපවතාවක්ම කතා කළා. පාතාල ක්‍රියාකාරකම් පිළිබඳව ප්‍රවෘත්ති වාර්තා වෙනකොට අපිට නිතර අහන්න හම්බෙන එකක් තමයි එක්කෝ මෝටර් සයිකලේ පැදලා තියෙන හිටපු ත්‍රිවිධ හමුදා සමාජිකයෙක් කවුරු හරි එක්ක වෙඩි තියලා තියෙන එහෙම කවුරු හරි කෙනෙක් එක්කෝ පාතාල වෙනුවෙන් මෝටර් සයිකල් හොරකම් කරලා තියෙන පොලිසියෙන් හරි එහෙම නැත්නම් හිටපු හමුදා නිලධාරියෙක් හරි. දැන් මේ පලා ගිහිල්ලා තියෙන ත්‍රිවිධ හමුදාවෙන් පලා ගිහිල්ලා තියෙන 8146ටම අවි පුහුණුවක් තියෙනවා. දැන් මේ සම්බන්ධයෙන් තියෙන වැඩපිළිවෙල මොකක්ද? අපි දකිනවා විශ්‍රාම ගිය නිලධාරීන් පවා පාතාල කණ්ඩායම් සමග එකතු වෙනවා. ඒ කියන්නේ ඒ අයව විශ්‍රාම යාමෙන් පස්සේ අවි පුහුණුවක් ලද කෙනෙක් විශ්‍රාම ගියාට පස්සේ ඒ අයව මොනිටර් වෙන්නේ නැද්ද? බුද්ධ්‍යංශ ඒ පිළිබඳව හොයලා බලනවද කියලා මම දන්නේ නැහැ. එතකොට දැන් මේ පැනලා ගිය 8146ක් ඉන්නවා. මේ 8146ම වෙඩි තියන්න දන්න කට්ටිය. ඒ අතර කියනවා පාතාලයෙන් පොලිස් නිලධාරීන් ඉන්නවා, ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඉන්නවා, සල්ලි වලට ගන්නවා මේ ඒක නවත්තන්න ඕන කියලා. ඉතින් මෙන්න මේ කට්ටිය ගැට තියෙන අවධානය මොකද්ද කියන ප්‍රශ්නය මම කියන්නේ කාටවත් චෝදනා කරන්න නෙවෙයි. මෙහෙම පිරිසක් එළියේ ඉන්නවා. අවිපුහුණුව ලද දැන් ත්‍රිවිධ හමුදාවට අනුයුක්ත නොවන ත්‍රිවිධ හමුදාවෙන් පලා ගිය විශේෂයෙන් විශ්‍රාම ගිහිල්ලත් නැහැ. එයා පලා ගිය කට්ටියක්. එතකොට ඒ අයගේ නිසි සමාජගත වීම සඳහා අවශ්‍ය කරන පුනරුත්ථාපන වැඩ කටයුතු පිළිබඳව අදහසක් කාට හරි ඇති කියලා හිතනවා. ඉතින් නේද? ඒ කියන්නේ නැතුවවත් බෑනේ නේද? කාට හරි it's okay කියලා ඉන්නවත් දන්නේ. එහෙමවත් දන්නේ නැහැ. කවන්නේ 8000 ගානක් ගැන අපිට තව ලක්ෂයක් විතර ඉන්නවනේ. ඉතින් අපිට ඉන්න ගාන ඇතිද මරිද කියන එක නෙවෙයි. මේ කට්ටිය යම් කිසි සමාජමය ප්‍රශ්නයක් බවට පත් නොවේයිද? අපි දන්නේ නැහැ. පොලිස්පතිතුමනි, ත්‍රිවිධ හමුදාපතිවරුනි, ආරක්ෂක ලේකම්තුමනි, ඔබේ අවධානය පිරිසයි. හරි. චුට්ටක් තනියෙන් බලන්න, තනියෙන් පොඩ්ඩක්. වැඩි පොඩ්ඩක් බලන්න කම්මැල. ඇහැ චූටිකල් තනියෙන් චුට්ටක් බලන්න. ඊළඟට තව නිවුස් එකක් තියෙනවා. රනිල් බොරු කියනවා කියලා ඩලස් සලහපෙරුම කියනවා. අර්බුදය හැමෝගේ රටේ වගකීම බාර නොගෙන ඔක්කොම හැංගුණා. මම විතරයි අභියෝගය බාරගත්තේ කියලා රනිල් වික්‍රමසිංහ කියනවා. මේක බරපතල මුසාවක්. රටේ පළමු පුරවැසියා මෙහෙම බොරු කියන්න හොඳ නැහැයි නිදහස ජනතා සභාවේ ඩලස් සලහපෙරුම කිව්වයි කියලා අරුණ පුවත්පත වාර්තා කරලා තියෙනවා. මේක ඇත්තටම මේ රනිල් බොරු කිව්වා කියන කෑල්ලටත් වඩා මේ ප්‍රකාශයේ තියෙන ලස්සන කෑල්ලක් තියෙනවා. දශක 3ක් රට පාලනය කළ හිටපු ජනාධිපතිවරියක් සහ ජනාධිපතිවරුන් 3 දෙනෙක් සිටින බැවින් එම සිව් දෙනාම පක්ෂ දේශපාලනයෙන් ඉවත් විය යුතු බවත් ඒ ඔවුන්ගේ සහ රටේ දේශපාලන සෞඛ්‍යයට හිතකර බවත් മന്ത്രിවරයා සඳහන් කළා කියලා කියනවා. ඒ කියන්නේ හිටපු ජනාධිපතිවරු තවදුරටත් පක්ෂමය වශයෙන් දේශපාලනය කළ යුතුද කියන ප්‍රශ්නේ මේ අහන්නේ. ඒක ඉතාම සාධාරණ ලස්සන ප්‍රශ්නයක් මම හිතන්නේ. එම සිව් දෙනාම නඩත්තු වෙන්නේ බිලියන ගණනාවක මහ ජනතාවගේ බදු මුදල් වලින්. එවැනි පසුබිමක මේ අය පක්ෂ දේශපාලනය කරන එක, මැතිවරණ දේශපාලනය කරන එක යුක්ති සහගතද? එම නිසා මගේ ඉල්ලීම කරුණාකරලා ඔබ සියලු දෙනා පක්ෂ දේශපාලනයෙන් සහ මැතිවරණ දේශපාලනයෙන් ඉවත් වෙලා ඉන්න. මහ ජනතාව බිලියන ගණනක් බදු වියදම් කරන්නේ කිසියම් පක්ෂයක ප්‍රවර්ධනය වෙනුවෙන්, ප්‍රචාරණය වෙනුවෙන් නෙවෙයි කියලා. තාම මම කියන්නේ හරිම මේ අපකන්නේ ලොජිකල් කාරණයක් මේ මතු කරන්න. මොකද හිටපු ජනාධිපතිවරුන් අපේ බදු මුදල් වලින් නඩත්තු කරනවා. එයාට ගෙවනවා. එයාට ආරක්ෂාව දෙනවා. එතකොට හිටපු ජනාධිපතිට තමයි ඒ ආරක්ෂාව දෙන්නේ. ඒ බදු වියදම අපි දරන්නේ හිටපු ජනාධිපතිනම අපේ රටේ ඔක්කොගේම ජනාධිපතිනේ යා. ඒ වෙනුවෙන් තමයි ඒ බදු මුදල මිනිස්සු දරාගන්නේ ඒ අයව නඩත්තු කරන්නේ. ඒ පක්ෂය විතරක් නෙමෙයි සල්ලි දෙන්නේ හැමෝම රටේ හැමෝගෙම බදු මුදල් වලින් තමයි ඒ නඩත්තු. ඒ ගමන් එක පක්ෂයක් ප්‍රවර්ධනය කරන්න ඒ මිනිහා කැප වෙලා ඉන්නවනම් ඇත්තටම ඒකේ සෑහෙන අසාධාරණයක් තියෙනවා. අනික මොන විලි ලැජ්ජාවක්ද නේ ජනාධිපති පුටුවෙත් ඉඳගත්තට පස්සේ. තව ඊට වැඩි කොහෙ ඉඳගන්නද ඔය ගිහිල්ලා නේද? චීකී මගර අද පත්තරේ 15 වෙනිදා රජයේ නිවාඩු දිනයක් කරපු බව අද පුවත්පත සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව මොකද 15 වෙනිදා රජයේ නිවාඩු දවසක් අලුත් අවුරුදු හිසතෙල් ගෑමේ චාරිත්‍රය මේ මාස 15 වෙනිදාට එදී තිබෙන නිසා එදින රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් බවට පත් කර තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා කියලා කියනවා. ඊට අමතරව තාක්ෂණයට මුල්තැන දෙමින් ගුවන් භට පිරිස 35000 සිට 18000 දක්වා අඩු කරනවා කියලා ගුවන් හමුදාපති එයා මාෂල් උදේනි රාජපක්ෂ මහත්මයා කියනවා. මේ අඩු කිරීම ක්‍රමානුකූලව කරගෙන ගිහලා 2030 වෙනකොට ගුවන් හමුදාවේ දැනට ඉන්න 35000ක සමාජික සංඛ්‍යාව 18000 දක්වා අඩු කරනවා කියලා කියනවා. අර ඉස්සෙල්ලා ත්‍රිවිධ හමුදාවෙන් 8000 ගණන් පැනලා ගියා කිව්වහම අපි මතු කරපු කාරණාවම මම කැමති නැවත අවධාරණය කරන්න. 35000න් 18000ක් වෙනකන් අඩු කරනවා කියන්නේ 17000ක් සේවයෙන් විශ්‍රාම යවනවා. ඒ විශ්‍රාම යවන පිරිස එළියට එවන්නේ කොහොමද කියලා අදහසක් තියෙනවද දන්නේ නැහැ. සමහර විට විශ්‍රාම දෙන විදිහ ප්‍රතිලාභ දෙන විදිහ ගැන ක්‍රයිටීරියා එකක් හදාගෙන ඇති. හැබැයි මේ එළියට එන අය සමාජගත කරන්න මොකක් හරි වැඩපිළිවෙලක් තියෙනවද කියලා අපි කියන්නේ අවධානයට යොමු කරන්න කැමතියි. ඉතින් අපි දන්න තියෙනවා නම් හොඳයි. තියෙන බවක් පේන්නේ නැහැ. ඒකයි පොඩ්ඩක් ප්‍රශ්න වැඩි නේ. පොඩ්ඩක් බලන්න කියලා කියන්නේ. ඒකත් පොඩ්ඩක් තනියෙන් චුට්ටක් බලන්න. දිනවෙන පුවත්පතට මම එන්නේ සජිත් අනුර විවාදයේ සම්බන්ධීකරණය නලින්දට පවරයි. ඒ කියන්නේ සජබේ නලින් බණ්ඩාරට සහ ජාජබේ නලින්ද ජයතිස්සට පවරලා තියෙනවා. සජිත් අනුර විවාදයේ සම්බන්ධීකරණය කරන්න කියලා. දැන් මේකේ දෙගොල්ල දෙපැත්තට දේවල් කිව්වා ගන්නවා. අපි දැන් මේ කතාව එනකොටවත් අපි කිව්වා මේක මේ අර නොකරන වෙදකමට කොඳුරු තෙල් හත් පට්ටයක් තිබිලා තව චුට්ටකුත් උඩට වෙනවයි කියනවනේ. ඒ වගේ දැන් නලින්ද ජයතිස්ස මහත්මයා ඒ කියන්නේ ජාජබ පැත්තෙන් කියනවා මේ අදහස ඉස්සෙල්ලාම ගෙනාවේ අනුර කුමාර පළවෙනි මාසේ කවද්ද මන්ද දවසක රූපවාහිනී වැඩසටහනකදී තමයි කිව්වේ රටේ ඉදිරි ගමන ගැන සජිත් එක්ක විවාදයකට ලෑස්තියි කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ සජිත් එක පිළිගත්තේ නැහැ කොහෙදවත්. හැබැයි සජබෙන් කියනවා සජබේ ආර්ථික කමිටුව කියලා එකක් උයි මේ ජාජබේ ආර්ථික කමිටුවයි විවාදේ කරමු කියලා. අපි ලෑස්ති සජිත් අනුර විවාදයට ඒකට අකමැති නම් ආර්ථික කමිටු දෙකේ විවාදයට උනත් අපි ලෑස්ති කියලා කියනවා. ඒ කියන්නේ දෙගොල්ලොම කියනවා අපි ලෑස්ති අරගොල්ලෝ ලෑස්ති නැහැ කියලා. හරි. ඊට පස්සේ දෙගොල්ලොම කොච්චර කිව්වත් නෑ ඉතින් අපි ලෑස්ති කිව්වම අනිත් පැත්තට කරා මේගොල්ලෝ ලෑස්ති නැහැ කියනවනේ. අපි නම් ලෑස්ති. මට තේරෙන්නේ ඒ කියන්නේ එක්ක මේ කියන එක නෙවෙයි යාලට ඇහෙන්නේ. කණෙන් මෙහෙම යනකොට වතර මොකක් හරි වෙනවා. නැත්නම් අපිට මේ ඇහෙන විදිය වැරදි. ඔව්. අර අපි මුලින්ම ඕක කිව්වා වගේම ඇත්තටම ඕකේ වෙන්න නියමිත ඉතින් ඔහම වාසිබස් කී කාලයක් ගත කරයි. මම දැන මේ විවාදේ වුණොත් හොඳයි. මම මෙහෙම ලංකාවේ වෙනවා දැකලා හො බොන්න පුන. හුඟක් වෙලාවට එන්නේ ඔහම වාසිබස් කී කියලා ඊට පස්සේ දෙන්න බිසි වෙනවනේ. යා ඡන්ද ලඟ වෙනකොට. ඡන්ද ලඟනකොට බිසි වෙනවා. එතකොට මං ෆ්‍රී වෙලාවට ඔයා බිසි. ඔයා ෆ්‍රී වෙලාවට මං බිසි. තව විදියකට කිව්වොත් එහෙනම් මං ෆ්‍රී වෙන්නෙම ඔයා බිසි වෙලාව බලලා. ඔයා ෆ්‍රී වෙන්නේ මං බිසි වෙලාව බලලා. ඉතින් ඒ හින්දා විවාදයේ පිළිබඳ කතාවක් තියෙයි විවාදයක් තියෙයිද දන්නේ නැහැ. ලංකාදීප පත්‍රයට මම එන්නේ සැරයන්ගේ පුතාට පොලිසියෙන්ම නෙලලා රෝහලට ගෙන ගියාම ශරීර අවයවයකුත් ඉවත් කරලා පොලිසිය දෙදෙනෙකුට මාරු හම්බෙලා කියලා තමයි කියන්නේ. මැදවච්චේ පොලිසිය රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙක් ඇතුළු නිලධාරීන් 6 දෙනෙකු විසින් අත් පිටුපසට කර බැඳ දමා පහර දෙන ලදයි කියන සිද්ධියකින් බරපතල තුවාල ලැබූ 23 හැවිරි තරුණයෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කරලා තියෙනවා. මේ තරුණයා ඊට පස්සේ යාට වෙච්ච සිද්ධිය කියනවා. එයා ලොරිය එලෝගෙන එනකොට තව යාළුවෙකුත් එක්ක ට්‍රැෆික් එකෙන් ඉඳලා වාහන කීපයක් පාරයිනේ නවත්තලා තිබුණයි කියලා කියනවා. ඒගොල්ලෝ ඒ වාහන ටික ඕවර්ටේක් කරගෙන ආවලු. ඒගොල්ලෝ දැක්කේ නැහැලු. ට්‍රැෆික් පොලිසියෙන් වාහනට අත දානවා. පස්සේ පොලිස් බයික් එකක් ඇවිල්ලා ලොරිය හරහාට දාලා නවත්තලා පිටිපස්සේ තව 3 wheel එක තව 4 දෙනෙක්ද කොහෙද ඇවිල්ලා මේ ලොරියේ මේ එළවපු එක්කනව අනිත් එයාගේ යාළුවෝ දෙන්නම ඇදලා අරගෙන වාහනයක් ඇතුළට දාගෙන පහර දුන්නා කියලා කියනවා. ඊට පස්සේ පොලිසියට එක්කගෙන ගිහිල්ලා පොලිසියට එක්කන් ගිහිල්ලා ඇරෙස්ට් කළා කියලා කියන මැදවච්චිය පොලිසියට අරන් ගිහිල්ලා ඊට පස්සේ පහර දීපුවා අමාරුයි කියලා කිව්වහම රෝහල් ගත කළා කියලා කියනවා. රෝහලෙන් බලලා අනුරාධපුර ශික්ෂණ රෝහලට අරගෙන යන්න කියලා තියෙනවා මැදවච්චිය රෝහලේ. ගියාම ශල්‍ය කර්මයක් කරලා තියෙනවා. ඒ ශල්‍ය කර්මය කරලා ඒ තරුණයාගේ වෘෂණ කෝෂ ඉවත් කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ තරුණයා කියනවා අපිට ගහපු හේතුවක් අපි දන්නේ නැහැ. ට්‍රැෆික් ලපිකට නතර කරන්න කිව්වලු අපි ඒව දැක්කේ නෑ. ඊට පස්සේ මම එළවන් ඇවිල්ලා නවත්තලා ගැහුවා කියලා. ඊට පස්සේ මේ ගැන අහනවා මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක RMIB රත්නායක මහත්මයාගෙන් ලංකාදීප විමසීමක් කරනවා මේ ගැන. මේ යාගේ පැහැදිලි කිරීම يعني ඒ පොලිස් නිලධාරි මහත්මයාගේ දැන් මැදවච්චිය පොලිසිය OIC ගේ ස්ටේට්මන්ට් එක මේ කාරණේ ගැන. එම සිද්ධිය වෙන්නේ 7 වෙනිදා. මැදවච්චිය මන්නාරම මාර්ගයේ ප්‍රාථමික විද්‍යාලය ආසන්නයේ රථවාහන රාජකාරිය නිලධාරීන් දෙන්නෙක් රාජකාරී කරනකොට ලොරි රථයකට නතර කරන ලෙස සංඥා කරද්දී අන නොතකා ධාවනය කරනවා. එම අවස්ථාවේදී පොලිස් විරෝධ රථයක සිටි නිලධාරීන් එම සිද්ධිය දැක ලොරි රථය පසුපසින් ලුහු බඳිනවා. කිලෝමීටර් 9ක් පමණ දුර යනවා. එක නිලධාරියෙක් දොරේ එල්ලිලා තියෙනවා. ලොරි රථය ඒත් නතර කරලා නැහැ. අන්තිමට තුලාවේලි අතුරු පාරකදී ලොරිය නතර වෙනවා. ඊට පස්සේ අපේ කට්ටිය ගිහිල්ලා අල්ල ගන්නවා. පස්සේ රියදුරා කලහකාරී ලෙස හැසිරලා තිබෙනවා. රියදුරා බීමත්ව රිය දහවණය කරලා තියෙනවා. රිය සහායක ලීටර් 5 නීති විරෝධී මත්පැන් බූලියක් බිමට හලා තිබෙනවා. රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය දහවණය, අපරීක්ෂාකාරී අන්දමින් රිය දහවණය, බීමත්ව රිය දහවණය, අනනොතකා රිය දහවණය සම්බන්ධයෙන් මේ රියදුරා අත්අඩංගුවටගෙන තිබුණා. රතේ සහායකයා නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන තිබෙනවා. රියදුරා අපි ඊට පස්සේ රෝහල් ගත කරනවා. නිකම්ම. හා. ඒ කියන්නේ දැන් ඒ වැඩේ ටික ඔක්කොම කළා කියලා කියමු. අන්න ඒකයි වැඩේ. දැන් පොලිසියෙන් කරපු වැඩේ ගැන ප්‍රශ්න කළාම දැන් එයා ඒ කියන්නේ දැන් මේ කතාවේ හැටියට මේ OIC මහත්තයා RMIB රත්නායක මහත්මයා මේ කියන විදිහට රියදුරු බලපත්‍රය නොමැතිව රිය දාවණය, අපරීක්ෂාකාරී අන්දමින් රිය දාවණය, බීමත් රිය දාවණය සහ අනනොතකාරී දාවණයට දඬුවම තමයි පොලිසියෙන් වෘෂණ කෝෂ අයින් කරනකම් පහර දෙන එක. මොකද්ද මේ නීතිය? දැන් ඔය කියපු වැරදි ටිකට දඬුවම් කරන්න, උසාවි ගෙනියන්න නීතිමය ප්‍රතිපාදන රටේ නැද්ද? ඒක නිදඩයක් එහෙම දෙන්න පුළුවන්. දෙන්න බැරිද? ඒකට කරන්න තියෙන්නේ පොලිසියෙන් අම්බානක අල්ලගෙන නෙලන එකද? එහෙම ගැහුවාම එහෙම ගහලා රෝහල් ගත වෙලා ශරීර අවයවයක් අයින් කරන ගානට පොලිසිය නරුම විදිහට පහර දුන්නාම එයාට හම්බෙන ඒ අයට හම්බෙන දඬුවම දෙන්නෙකුට මාරු වීම දෙන එකද? දැන් ගිහිල්ලා වෙන කොහේ හරි පොලිසියක කට්ටියකගේ වෘෂණ කෝෂ තලන්න කියලාද මේ කියන්නේ? මේ ගන්න ඉඩ මොකද්ද පොලිසියේ? ඒ කියන්නේ පොලිසියට මෙහෙම පුළුවන් උනේ කවදායිද? කොහොමද මෙහෙම පුළුවන් වෙලා තියෙන්නේ? අපේ පොලිස්පතිතුමා හැමතිස්සෙම කියනවා රටේ ආරක්ෂාව තර කරන්න ඕනේ, පාතාලය මැඩ පවත්වන්න ඕනේ. හරි මේ නිකන් පොඩ්ඩක් තනිය එහෙම බලන්න පොලිස්පතිතුමා පොලිසිය විනය කොහෙද ගිහිල්ලා තියෙන්නේ? ඒ කියන්නේ මේකට කුජීතයි. ඒ කියන්නේ දැන් ඇයි මෙහෙම කියන්නේ මේ නිලධාරීන්ට නිසි පුහුණු වීමක් නැද්ද? මේ අයව හරියට කියන්නේ ඉන්ටර්විව් කරන්නේ නැද්ද හරියට? ඒගොල්ලන්ට ඒගොල්ලෝ අවම මානව ගුණාංගයන්ගෙන් සමන්විත අය නෙවෙයිද පොලිසියට ගන්න? නැත්නම් මානසික ප්‍රශ්නයක්. මානසික ප්‍රශ්නයක්ද? එයාට පඩිමදිද? ගෙදර ප්‍රශ්නද? ඒකට වග කියන්න ඕනේ පාරේ යන අනිත් මිනිස්සුද? සහ මේ වගේ තව කීයක් දිහා අපි බලන් ඉන්නද? දැන් නම් ඇතිනේ හොඳටම ඇතිනේ. ඒ කියන්නේ පොලිස් අන නොතකා ධාවනය කළා කියලා රියදුරකගේ ඔළුවට වෙඩි තියලා පරලා දැම්මා පහුගිය කාලේ. දැන් මම දන්නේ ඒ නිලධාරියට දීපු දඬුවම මොකද්ද කියලා. නඩුවක් එහෙම යනවා ඇති අපි දන්නේ නැහැ. එතනින් එහාට ඒ ගැන කතාවක් නෑ. ඒ කියන්නේ ඒ නිවුස් එකේ ඒ කෑල්ල එළියට එන්නෙත් නෑ. එතකොට මේ වැරදි කරන නිලධාරීන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව නිසි පියවරේ වෙනුවෙන් ගන්නවද නැත්නම් ඒ නිලධාරීන්ව පරිස්සම් කරනවද? සහ පොලිසියේ මේ හදාගෙන යන රෙපියුටේෂන් එක ෂෝක්ද? සන්තෝසයිද? ප්‍රශ්න ගොඩක් තියෙනවා. හරිම කනගාටුයි. ඇත්තටම පොලිසිය සම්බන්ධයෙන් හරිම කනගාටුයි. අන්තිමයි. එහෙනම් සුබ දවසක්. සුබ දවසක්. 4 වටේම පත්තර තප්පරයට 100ට. 100 පත්තරේ with හසා. දිනපතා ලිත් වීඩියෝ නරඹන්න ඉහත බටන් එක ක්ලික් කර 100 FM subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.